දැන් අපි දන්නවා මේ නත්තල් සමය ඊළඟට අලුත් අවුරුදු සමය මේ සියලු දේවල් වලට රටේ දුක් විඳින පුංචි මිනිහගේ තුන් වේල කන්න පුළුවන් තැන හැදීම සඳහා තමයි රටක ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් ආණ්ඩුවේම මුදල් ඇමතිවරයාගේ අයවැය කතාව තුළම කියවෙනවා නම් ඊළඟ අවුරුද්ද තුළ ඛණ්ඩ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ කිරිපිටි ටික ගන්න වෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ බඩේලු ටික ගන්න වෙන්නේ නැහැ කියන කාරණය සාධාරණ මුදල් ඇමතිවරයෙක් වගේ යුතු ඇමතිවරයෙක් එහෙම කියන එක. හැබැයි එහෙම එතුමාලා ඉස්සරෙනවන. එතුමාලා කිරිපිටි බොන්නේ නැත්තම්. එතුමාලා හැම්බේගන් චීස් කන්නේ නැත්තම්. එතුමාලා තරුපයි හෝටල් වලින් කන්නේ නැත්තම්. එතුමාලා වගේම මේ රටේ ජනතාව ඉන්නවා වගේ එතුමාලත් ඉන්නවනම් සර්ව සාධාරණයි මෙහෙම කියන එක. හැබැයි එතුමාලගේ දරුවෝ තුන් වේල කාලා හොඳට විදේශ රටවල පෝෂණය වෙනවා. මැතිඇමතුරුන්ගේ දරුවෝට කිසිම අගහිඟයක් නැහැ. ආණ්ඩුවේ කිසිම කෙනෙක් කිසිම අගහිඟයක් නැතුව. ඒ වගේම රටේ තිබෙන බදු ගෙවන ජනතාවගේ මුදල් තමන්ගේ කොමිස්සා තමන්ගේ යටි ගණදෙනු වෙනුවෙන් පාවිච්චි කරනවා කියන කාරණේ පැහැදිලිව රට අනාවරණෝ. ඒ සියලු දේවල් අනාවරණය තියෙද්දි ඒ එසේ නොවේසි එසේ කරන්නේ නැහැ වගේ හැසිරලා රටේ ජනතාවට කියනවා කිරි බොන්න එපා. කිරිපිටි ගන්න එපා. අත්‍යවශ්‍ය ආහාර පිළිබඳව මිල වැඩි වී පිළිබඳව මිලත් වලා යයි කිය. දැන් ඇත්තටම එළවලු මිල වැඩි වුණේ මොන ගොන් තීන්දුව නිසාද? කාබනික පෝරෝයුගයක් සහ කාබනික ආහාර හදන්න ගත්ත ඒ ඒකාධිපති තීන්දුව නිසා. ඒකාධිපති තීන්දුවේ හිටගත්ත කුෂකර්ම ඇමතිගේ අමනෝන්න ක්‍රියාකලාපය නිසා. ඒ අමනෝන්න ක්‍රියාකලාපයත් එක්ක හිටගත්ත මේ රාජ්‍ය නිලධාරීන් සුළුතරය නිසා. බහුතරයක් මේකට විරුද්ධ වුණා අපි දන්නෝ. තා සුළුතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද වලට මුවා වෙලා හිටපු සමහර අමාත්‍යංශ ලේකම් ඇමතිතුරු සමහර නිලධාරී මේ කාබලික වගාව ප්‍රායෝගික රටේ එක් දිනකින් එක් මාසකින් එක් සතියකින් කරන්න බැහැයි කියන කාරණේ දැන දැනත් ජනාධිපතිවරයාගේ ඒ මෝඩ තකතිරු ඒකාධිපති තීන්දුව ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අද එළවලු කන්න වෙලා තිනවා. කිලෝක 400යි 500යි 600යි තවත් 30යි යන එළවලු නේ. වී නැති වෙනවා, හාල් නැති වෙනවා, සහගින්න ඇති වෙනවා. යුද්ධයේ අවුරුදු 30ක් තිබිලත් මේ රටේ සහගින්නක් බඩගින්නක් සහගතයක් උදා වුණේ නේ.